කෙනෙකුගේ සංසාර ප්‍රාර්ථනාවන් හිතන පතන විදිහටම ඉෂ්ට වෙනවනම් ඒක කොයිතරම් සුභසිහිනයක්ද? එවන් සුභසිහිනයක් යථාර්ථයක් බවට පත්වෙන සුභ මුහුර්තයේ අභියස සිටින ඈ ලක්මිනි. 1986 අවුරුද්දේ භාග්‍යවන්ත මාසයේ 10 වැනිදා උපන් මේ භාග්‍යවන්තය සත්තකින්ම සිය නිවසට සිරිදුවක් වුණා. මහතෝරණ වී පටන්ම ආදරණීය හැඟුම් දැනූ ඈ පෙර පාසල් අධ්‍යාපනය හදාරන්නේ මියුසියස් 15 සහ ඉහළ බාලංශයේ. ජීවිතයේ බොහෝ දුර යන්නට පෙර මං සොයාගෙන සුදු පාට ගවුමකුත් හැඳන් නිල් ටයි පටියකුත් දාගෙන 1992 අවුරුද්දේ ඈ මියුසියස් මව් ඇකයට අකුරු කරන්නට පැමිණියා. වසරෙන් වසර ගෙවෙමින් ජීවිතයේ සොඳුරු සම්දිෂ්ඨානයන් පසු කරමින් මියුසියස් සෙවනේ ගත කළ දිවිය සත්තකින්ම ඈට ජීවිතයේ අසිරිමත් බව කැන්දූ යුගයක්. කුඩා කල පටන්ම ජීවිතයේ රිද්මය සොයා යන්නට පෙරදැරූ ඈ නර්තනයේ නවම මිහිරියාවන් මවමින් මියුසියස් මව් සෙවන පවිත්‍රවත් කළා. මියුසියස් නාමයට අභිමන් කැන්දූ අභිමානවත් මියුසියස් දියණියක් ලෙසින් පාසල් සමය තුළ ඈ කැපී පෙනෙන සුදක්ෂ ශිෂ්‍යාවක් දූවා. විද්‍යාලයේ චෙස් කණ්ඩායමේ නායිකාව, 2005 වර්ෂයේ සමස්ත ලංකාවෙන්ම හොඳම චෙස් ක්‍රීඩිකාව, විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ භාණ්ඩාගාරික තනතුරද නිවාස නායිකාව ලෙසින්ද මියුසියස් මාතාව වෙනුවෙන් ඇගේ දායකත්වය ලබා දුන්නා. එසේම ඇය පාසලේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙස ඇගේ දායකත්වය තම පාසලට ලබා දුන් කීර්තිමත් ශිෂ්‍යාවක් වන අතර තවද පාසලේ වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපතිනි තනතුරද දරමින් විශාල පාරිසරික කටයුතු ප්‍රමාණයක් දියත් කරමින් රටට වැඩදායී දේනියක් ලෙසින් ඇගේ පාසල් දිවිය වර්ණවත් වුණා. තාමත් මතකයි කෝටි පුතේ පාඩම්. සෑම වසරකදීම වර්ණ රාත්‍රියේදී මියුසියස් මාතාවට අභිමන් කැන්දූ අභිමානවත් මියුසියස් දියණි ලක්මිනීද වර්ණලාභියෙකු බවට පත් වුණා. සොඳුරු සිහි වටන සොඳුරු මතකයන් රැසක් සමග ජීවිතයේ චමත්කාර ජනක වින්දනීය පාසල් කාලයෙන් ඇ සමුගන්නේ උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමේ අරමුණින්. 2007 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ ඩීකින් සරසවිය බලා පිටත්ව යන ඇ කළමනාකරණ උපාධිය ලබාගෙන ඩීකින් සරසවියේ වසරේ සම්මානලාභී ශිෂ්‍යාවට පිරිනැමෙන බෝවෝට ට්‍රස්ට් පදක්කමෙන් 2010දී පිදුම්ලා. සත්තකින්ම ජීවිතය කියන්නේ පුංචි පුංචි හීන ගොඩක එකතුවක්. මේ පුංචි හීන ලොකු හීනයක් වෙලා ජීවිතය හැඩ කරන අන්දම හරිම අපූර්වයි. ලක්මිනිගේ ජීවිතෙත් හරියටම ඒයි. මේ විසල් බලාපොරොත්තු සඵල වෙද්දී තවත් එකක් ඉතුරු වෙලා තියෙනවා. හිරිමල්වියේ සුන්දර යෝතියකගේ දිවියේ ආදරණීයම ප්‍රාර්ථනාව. තමන්ටත් වැඩිය තමන්ට ආදරය කරන, ආදරණීය උණුහුමින් තමන්ව රැකබලා ගන්න, ප්‍රේමණීය හැඟුම් උතුරා යන ප්‍රේමවන්තයෙකු සමග විවාහ වීම. ලක්මිනීගෙත් මේ ආදරණීය සිතුවිලි උපදින විට ඇගේ හදට ලං වූ ඇගේ ආදරණීයම ජීවිතය වේ කසෝ.
කසුන්ගේ ගම සුන්දර කන්ද උඩරට මහනුවර. මුලින්ම පාසල් යන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා. උසස් අධ්‍යාපනය සඳහා ඔහු 2006 වර්ෂයේදී ඔස්ට්‍රේලියාව බලා යනවා. සංසාරගත බැඳීමක කෙලවරක් සොයාගන්නට අපහසු. ඒ වගේම සසර වාසනාවට පෙරුදුරු මේ ආදරණීය දෙහද ආදරයෙන් වෙනවා. මේ ආදරයේ මල් පල ගැන්වීම සනිටුහන් කරමින් 2008 වසරේ ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා ඔස්ට්‍රේලියාවේදී විවාහ ගිවිස ගැනීම සිදු වෙනවා. එකක් හැර ජය ගත්තා අද අපේ ලොව. දෛවයේ ආදරණීයම එක්වීමක්. දෙහදක් ආදරයෙන් පිරි ප්‍රේමණීය හැඟුමින් විකසිත වන සුමුරු දිනයක්. සංසාරයෙන් සංසාරයේ එකට බැඳී ඉන්නට පෝරුව උඩ පාරමී පුරන මේ සුභ මුහූර්තයේ ආදරය උතුරා යන ජීවිත පිබිදීමකට අපි සුභ පතන්නෙමු හදවතින්ම. සයුරේ රලසේ අහසේ තරුසේ මිතුදම් පවතී ලොව සෙවනා